නීල පබලු කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුළින් කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. ඇත්තටම පූජකයේ අවසානය බලන්න කුරුළු එනකොට අපිට තවත් විශේෂම කාරණාවක් කතාව පෙන්නනවා. ඒ මොකක් කියලාද ඔයාට හිතෙන්නේ? අපි අද වීඩියෝ එක තුළින් මේ ගැන කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කර ගන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට අවශ්‍යතාවයක් තියෙනවා කියලා ඔයා විශ්වාස කරන කෙනෙක් කියලා ඔයාට හිතෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියන දේ ගැන තමයි අපිට අද වීඩියෝ එක තුළින් කතා කරන්නට අවශ්‍යතාවයක් තියෙන්නේ. ඉතින් අපි මේ ගැන මේ විදිහට සාකච්ඡා කරමු. ඉතින් පැහැදිලි කරලා දෙන්නත් උවමනාවක් තියෙනවා කියන දේ ගැන ඔන්න මතක් කරන්න තමයි අවධානය දෙන්නේ. ඇත්තටම කියනවා නම් කුරුළු කවදාවත් හිතුවේ නැහැ ඇත්තටම පූජිත කරදරයක් වෙයි කියලා. නමුත් එයාට නිින්දෙන් මේ ගැන යම්කිසි විදියකට දැනුණා. ඉතින් ඒ වෙලාවෙම කෝල් එකක් ගන්න ඕනි කියලා කිව්වත් ඇත්තටම කියනවා නම් කෝල් එකක් ගන්න රේෂ්ම අවස්ථාව නොදුන්නේ ගොඩක් පෑ වෙලා නිසා. ඉතින් කුරුළුට ගොඩාක් දුරට එදා කෝල් එක ගත්ත නම් පූජාව බේර ගන්න තිබුණා නැත්නම් පූජගේ කරදරේ වළක්ව ගන්න තිබුණා කියන කතාව මෙතනදී අමතක කරන්නත් බැරි කමක් නැහැ කියන දේ ගැන තමයි මම අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට අරමුණක් හදාගන්නේ. ඉතින් කොහොම වුණත් තව දෙයක් ගැන අපි මෙතනදී මේ වෙලාවේදී සාකච්ඡා කරන්නට උනන්දුවක් තියාගන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා අපි මේ මොහොතේදී කතා කරන්නට අවකාශයක් වෙන් කරගන්නේ කියන කාරණය ඉදිරියේදී මතක් කරන්නටත් බලාපොරොත්තුවක් තියාගන්නවා. මම මොකක් ගැනද මේ කියන්නේ? අපි මේ වෙලාවේදී ඒ ගැන විශේෂම දෙයක් විදියට කතා කරන්නත් උත්සාහ කරනවා. දැන් කුරුළු ඇත්තටම පූජිත අවසන් ගෞරවය දක්වන වෙලාව පැමිණෙනවා. ඉතින් ඒ වෙලාවේදී කුරුළු ඇත්තටම කියනවා නම් හඬමින් පූජ දිහාම බලන් ඉන්නවා. ඒ වගේම පහුගිය කාලේ දේවල් මතක් කරනවා. ඒ වගේම අන්තිම කාලේ තමන් පූජිත වෛර කරපු එක කොච්චර වැරදිද කියන එක ඇත්තටම කුරුළුට දැනෙන්නට ඉඩකඩක් තිබෙනවා කියන කාරණය තමයි මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තුවක් වෙන් කරගත්ත කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුළින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් තියාගත්ත කියන කාරණය තමයි මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නේ. ඉතින් ඒ දේවල් ඒ විදියට වෙද්දී තව දෙයක් ගැන අපිට කතා කරන්නට ලොකු අවසානයක් අවකාශයක් තියෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුළින් මම ඔයත් එක්ක කතා කරන්නට උනන්දුවක් ඇති කරගන්නේ. ඉතින් මම මෙන්න මේ වගේ දෙයක් ගැන කතා කරන්නට තමයි ලොකු අවස්ථාවක් තියාගන්නේ. ඒක අමතක කරන්න හොඳ නැහැ. චන්ද්‍රාදිත්‍යත් කුරුළු පූජ දිහා බලාගෙන හඬ ඉන්න අවස්ථාවේදී ගොඩාක් දුරට මෙතන පෙනී ඉන්නවා වගේ පෙන්වන්න පුළුවන්. ඒකට හේතුව තමයි චන්ද්‍රාදිත්‍යත් මේ දරුවෝ දෙන්නටම පසු කාලීනව ගොඩාක් ආදරය කරා. තමන් අතින් කොච්චර පූජිත වැරදි වුණාද කියලා මෙනෙහි කරමින් කුරුළු දිහා සහ පූජ දිහා බලන් ඉන්න හැටි තමයි අපිට නීල පබළු කතාවෙන් හොල්මනක් ඉදිරියට බලන්න පුළුවන්.